ලක්ෂිකා මිනිසා වෙච්ච අපිත් මේ පරිසරයේ කොටසක්. අපිට වගේම මේ පරිසරයේ ජීවත් වෙන්න සෑම සියලු සත්වයකටම නිදහසේ ජීවත් වෙන්න ඉඩකඩ තියෙන්නට ඕනේ. අයිතියක් තියෙන්නට ඕනේ. අයිතියක් තියෙන්නට ඕනේ. හැබැයි ඒ අයිතිය උල්ලංඝනය වෙච්ච අවස්ථාවල් බොහොම සංවේදී අවස්ථාවන් විදිහට අපිට නිතර නිතර අහන දැකන ලැබෙන කාරණාවක් මේක. අපිට දැනට මේ දින කිහිපයකට කලිනුත් වාර්තා වුණා හැටන මස්කිලිය ප්‍රදේශයේ තේවත්තක් ආශ්‍රිතව අතිවිශාල ප්‍රමාණයේ කොටියෙක් රැහැනකට හසු වෙලා, එහෙම නැත්නම් උගුලකට හසු වෙලා, එහෙම නැත්නම් මද්දකට අහු වෙලා සෑහෙන්න උත්සාහ කරනවා තමන්ගේ ජීවිතේ බේරගන්න. ලොකු කඳකුත් එක්ක කම්බියක් වෙල්ලේ පැටලිලා සෑහෙන්න දඟලලා අන්තිමේ මේ සතාගේ ජීවිතේ නැති වෙනවා. මේ වගේ සිදුවීම්, සංවේදී සිදුවීම් අපිට නිතර නිතර අහන දකින්න ලැබෙනවා. දැන් ඉතින් මේ අතරවාරේ අපි ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි? සහ මේකට විසඳුම් විදිහට හෝ නැත්නම් මේ தත්ත්වය පාලනය කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව පිළිබඳව අද වැඩසටහන තුළ කතා කරනවා. මොකද මේ සත්තුන්ගේ තියෙන පරිසර පද්ධතියේ තියෙන දායකත්වය මොන වගේද? ඒ වගේම මේ සත්තුන් සිටියොත් එහෙම නැත්නම් නැති වුණොත් එහෙම වෙන පාඩුව මොකක්ද? හිටියොත් එහෙම මොකක් තියෙන රැකවරණේ වටිනාකම මොකක්ද කියන කාරණාවට අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් net fm හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ මහත්මිය මුලින්ම සම්බන්ධ කරගමු. මේ තත්ත්වයන් පිළිබඳව බහුගේ කාලේ නිතර නිතර මේ වගේ සිදුවීම් වාර්තා වීම ගැන ඔහුගේ අත්දැකීම් මොකක්ද කියලා අහමු. මේ ගත වූ මාස කීපයේ කඳුකර කොටියන් මදුවලට ආව වෙලා කඳුකර කොටියන් 9 දිනක් මිය ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාව පුරාම එකකින් වැඩි කඳුකර කොටියන් පිරිසක් මිය ගිහිල්ලා තියෙන්නේ වතු ආශ්‍රිතව, විශේෂයෙන්ම මෙන්දුවලි දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. පැහැදිලිවම කියන්න ඕන මේ කඳුකර කොටියන් දඩයන් කිරීම සඳහා නෙමෙයි මේ මදු අටවන්නේ, වල්ලූරන් දඩයන් කිරීම. වල්ලූරන් සහ ගෝනුන් වගේ සතුන්, විශේෂයෙන්ම වල්ලූරන් වගාවන්ට හානි සිදු කරනවා. ඒ හානි සිදු කරන නිසා ඒ වල්ලූරන් ඝාතනීකරنده නීතියේ පොඩි ලිහිල්භාවයක් ලැබිලා තියෙන නිසා මේගොල්ලෝ ව්‍යාපාරයක් හැටියට සමහරු වල්ලූරන් අල්ලා මස් කරලා කඩවල වලට සහ ඇතම් පිස් වලට සංචාරක හෝටල් වලට විකුණන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ වල්ලූරන්ට අටවන මදු වලට තමයි කඳුකර කොටියන් නැව්වෙන්නේ. ඉතින් මේ මියන්න හේතුව තමයි කඳුකර කොටියන් එතනදී මද්දකට අසුනාම බොහෝ අවස්ථාවල කඳුකර කොටියක්ගේ තියෙන ශක්තිමත් භාවයත් එක්ක මන්ද කඩාගෙන එයා බේරෙන්න දුවල යනවා. සමහර අවස්ථාවල අපි දැක්ක ගස් උඩ නැගලා ඉන්නවා, සමහරු තේවත්තේ ගස් වල පැටලිලා ඉන්නවා. මොකද මන්දේක කෙරවලක ලීයක් ඇට ගහලා තියෙන නිසා යන්න පුළුවන් සීමාවක ගිහිල්ලා එයා පැටලුනාම එතනදී එයා දඟලනවා බේරලා යන්න. දැන් ගස්වල නැගලා ඉදපු මේ කොටි නැත්නම් හිර වෙලා ඉදපු මේ කොටි ගැනත් පහුගිය කාලේ වාර්තා වුණා. ඈ එතකොට දැන් ඒ දුර දැන් ඌ ගහත් නැගලා තියෙනවා. හැබැයි ඒකේ තව දණ්ඩකුත් තියෙනවා, කේබල් එකකුත් තියෙනවා. මේ සත්තා ගහ උඩදී පැටලලා තියෙනවා. එතකොට යාව බිමට වස ගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. පහුගිය කාලේ රංගන මේ බේරගන්න විදියක් නැතුව ගහ කපලා අන්තිමේ ගහට යට වෙලා කොටියා මැරිලා තිබ්බනේ. ගහට යට වෙලා මැරුණා. එතකොට මේ සත්වයා බේරගන්න අවශ්‍යයෙන් කරන්න පුළුවන් නිර්වින්දනය කරන්නනේ. එතන මේ ගහක් උඩ ඉන්න කොටියෙක්ව නිර්වින්දනය කරනවා කියන එකත් වනජීවී දෙපාර්තමේන්තුව නැත්තම් මේ අදාළ කණ්ඩායම් වලට අභියෝගයක් වෙලා තිබුණා. ඉච්චර උසකින්න කොටියෙකුට නිර්වින්දනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අන්තිමේදී කරන්න සිද්ධ වුණේ මේ කොටියා බේරගන්න ගහ කපන්න ඕනේ කිව්වා. ගහ කැපුවා, ගහට යට වුණා, කොටියා මැරුණා. ඉතින් මේ වගේ හැබැයි මේ වනාන්තර පද්ධතිවල ඉඳපු සත්තු ටික දැන් හැබැයි මේ ගම්වලට, ගම් ආසන්න තැන්වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ එන වෙලාවේදී ඔවුන්ගේ ජීවිත කොච්චර අවදානමට ලක් වෙලා තියෙනවද කියන කාරණාව ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන එකක් තමයි. දැන් හැබැයි දැන් ওই දුර ඉඳන් මෙහෙම මේ ගමට ඇවිල්ලා ගම්මුන් මේ ගම්මු සමහරලාවට තැතිගැනන කාරණාවක් තමයි කොටියෙක් ගමට ආවා කියන එක. තමන්ගේ ජීවිත සහ තමන්ගේ ගෙදර ඉන්න බල්ලා කුකුල මේ වගේ සත්තුන් ඉලක්ක කරගෙන මේ එනවාද කියන කාරණාව පිළිබඳවත් රංජිත් රාජපක්ෂ පැහැදිලි කළා. මස්කිරිය ප්‍රදේශයේ ආවිච්ච කඳුකර කොටියත් මිය ගිහිල්ලා තිබ්බේ. මන්ද ගහලා තිබ්බේ ගොඩක් ඈතක. ඒක කඩාගෙන එයා බේරෙන්න ගොඩක් දුර ආවට පස්සේ තේ ගස්වල, එවන් නැත්තම් විශාල ගස්වල පැටලුනාම එයාට යන්න බෑ. මොකද මන්ද ගහලා තියෙන කේබල් එක බොහොම ශක්තිමත් කේබල් එකක්. මොකද වල්ලූරෙක් වගේ සතෙක් ගඩයක් කරන්න අරමුණු කරගෙන මේ මන්ද කැටෙව්වම ඒක ශක්තිමත් භාවයකින් තමයි ඒගොල්ලෝ දැන්නේ. මන්ද අටවල සත මන්ද කඩාගෙන කියලා පස්සේ ගැටලුන. නමුත් කඳුකර කොටියක් ඌගේ ශක්තිමත් භාවයෙන් කේබල් එක නෙමෙයි මේ මන්ද අටවල තියෙන කේබල් එක නෙමෙයි කැඩලා ඉන්නේ. අර මන්ද කෙරවල ගැට ගහලා තියෙන්නේ ලී. එහෙම නැත්නම්
එයා ඒ ආධාරකේ. ඉතින් මේ නිසා මේ මෙහෙම කඳුකර කොටියන් අහු වුණාම ඒක උදේ පාන්දර මේ ඕක කවුරු හරි දැක්කම ඒ පරිවිඩ යනවා ඔට ජනතාවට යනවා. විශේෂයෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවල මේ ප්‍රවණතාවය තියෙනවා. මොකද කඳුකර කොටියගේ ප්‍රධාන කුදුරක් තමයි ඉස්සුණකෙන්. ඒ කියන්නේ වතු ආශ්‍රිතව සුරතලේට සතුන් ඇති කරනවා. ඒ සත්ව මේ කඳුකර කොටියන් ඒක ඒ දඩේම යන වෙලාවේ තමයි මේ අවුනේ රාත්‍රි කාලේ. ලක්ෂ්මී මෙතනදි කියුණා සහ බොහෝ දෙනෙක් දන්න කාරණාවක් තමයි මේ දඩයම් පිණිස මේ කැලේ ඉන්න සත්තුන්ව අල්ලගන්න ආහාර පිණිස අල්ලගන්න එහෙම උගුල්ලට වෙන අවස්ථාවල් තියෙනවා. ඔව් ගොඩක් වෙලාවට වල්ලූරට තමයි මේ උගුල්ලට වෙනවා කියලා කියන්නේ. වල්ලූරා මේකේ ගෝනමුවා මේ වගේ තිත්තෑව මේ වගේ වනසතුනුත් මේකේ ඉලක්ක බවට පත් වෙලා තියෙනවා. අනෙත් කාරණාව තමයි තමන්ගේ වගාවන් වලට හානි කරන නිසා මේ වගාවන් බේරගන්න කියලා සමහර උදේ මේ උගුල්ලට වීම කරනවා. අන්තිමේදී මේකට අහු වෙන්නේ අපිට සංචාර කර්මාන්තනේ තාම වැටගත් වෙන. ඒ වගේම මේ ගොඩක් කට්ටිය කැමති මේ කොටිය කියන සත්වයාව සජීවීව ඇහැට දකගන්න. මේ සමහර තැන් උදවිය අපි දන්නවා වනෝද්‍යාන වලට ගිහිල්ලා සෑහෙන කාල සීමාවක් කල්ගත කරමින් ඉන්නවා කොටියෙක්ව බලාගන්න. කොටියෙක් එනකම් පැය 3-4ක් බලාගෙන ඉන්නවා. එහෙම අවස්ථාවල් ඕනේ තරම් අපිත් අත් විඳලා තියෙනවා. දැන් ඉතින් ඒ අතර වාරයේදී හැබැයි මේ කොටියාගේ තියෙන වැදගත්කම් පරිසර පද්ධතිය ආරක්ෂා කරන මේ ආහාර ධාමයන් ටික ආරක්ෂා වෙලා තියෙන්නේ අතිවිශාල දායකත්වයක් ලැබෙනවා. හැබැයි එතකොට මේ ගොදුර බවට පත් වෙන්නේ මේ කැලේ ඉඳලා ගමට එන කෑම ටිකක් හොයාගෙන ඉන්න කොටියව තමයි. හැබැයි ඉතින් මේ ඉස්සර මේවා උනේ නැද්ද? එතකොට මේ උගුල් ඇටවීම ඉස්සර උනේ නැද්ද? හැබැයි මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ බොහෝ පළාත්වල තියෙන මදුවැල් කියලා වර්ගය. එතකොට මේ මදුවැල් කියන එකෙන් පාවිච්චි කරන්නේ මේක මේ ස්වභාවිකව වැවෙන පොළොවේ වැවෙන වැල් වර්ගයක්. එතකොට මේ වැල් වර්ගය තමයි ඉස්සර පාවිච්චි කරලා තින්නේ මේ මද්දක් හදාගන්න නැත්නම් තොණ්ඩුවක් හදාගන්න තවත් සතෙක් ග්‍රහණයට ලක් කරගන්න. මොකද අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම විවිධාකාරයේ දඩයම් ක්‍රියාවලින් සිද්ධ වුණානේ. ඒතර මේ දඩයමට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මේ මදුවැල දැන් වෙනස් වෙලා මේ වෙනකොට පාවිච්චි කරන්නේ ශක්තිමත් කේබල් එකක් කම්බියක්. හැබැයි මේක අපි ගත්තොත් එහෙම සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මේ කම්බි වර්ගයක් නෙමෙයි මේකේදී පාවිච්චි වෙන්නේ. සහ මේ ශක්තිමත් භාවය රැකෙන්න උන් නිසා ප්‍රධාන වශයෙන් මේ යොදාගන්නේ මේ වාහනවල ක්ලච් කේබල් එක, බ්‍රේක් කේබල් එක, ඇක්සලරේටර් කේබල් එක, මේ වගේ කේබල් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද වාහනයක පාවිච්චි කරන ඒක කැඩුනට පස්සේ ඒක නැවත පාවිච්චි කරන්න බැරි වුණාට පස්සේ මේක චක්‍රීයකරණය වෙන නිසි විධිමත් ක්‍රියාවලියකට ඇතුළු නෑ. ඒ දේවල් ගරාජ් එකක වෙන්න පුළුවන් කොතන හෝ තැනක. ඒක පරිසරයට සාමාන්‍යයෙන් බැහැර කළා දාන එකට කිසිදු වටිනාකමක් මිලක් නෑ. හැබැයි මේකේ වටිනාකම තියෙන පිරිසක් ඉන්නවා. මොකද මේ මදු අටවන්න බලාපොරොත්තුෙන් ඉන්නයි මේ වැඩේ කරන අයට මේ කේබල් ටික ඉතාම වැදගත් වෙලා තියෙනවා. මේ මදු හදාගන්න නැත්නම් මේ තොණ්ඩු හදාගන්න උගුල් අටව ගන්න. ඉතින් ඒ තත්වයට මොකක්ද දෙන්න පුළුවන් විසදුම කියන කාරණාව විවිධ පාර්ශ්ව විසින් සොයා බලමින් තියෙන කාලයක් තමයි මේ. සුරක්‍ෂිත ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පායංගල ආනන්ද සාගර හමුදුරුව මේ කතාව ගැන මෙන්න මේ වගේ කතාවක් කියනවා. ජාතික වනෝද්‍යානයේ ආශ්‍රිතව සහ වතුකර ආශ්‍රිතව මේ වෙනකොට මදු ඇටවීම් කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම යම් යම් පුද්ගලයන් විසින් සත්තු දඩයම් කර ගැනීම අරමුණු ඇතුව තමයි මේ මදු ඇටවීම් සිද්ධ වෙන්නේ. මේ පෙර කාලයේ මදුවැල් හෝ වෙනයම් දේවල් භාවිතා කරලා මේ ඇටවීම් සිද්ධ කළා. මේ වෙනකොට මේ මදු ඇටවීම් සිද්ධ වෙන්නේ බයිසිකල් කේබල්, අර ගියර් කේබල්, ඒ වගේම බ්‍රේක් කේබල් ආශ්‍රිත කරගෙන. මේ මදු ඇටවීම ඇතුලේ වනාන්තරවල ඉන්න දුර්වලබ ගණයේ සත්තු මේ සඳහා අහුවීම දිනෙන් දින වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොටියා වගේ සත්තුන්ගේ, ඒ වගේම අලියා වගේ සත්තුන්ගේ හොඳවැල්වල අපි දැක්ක හොඳවැල් දෙකට කැපිලා තියෙනවා. මේ වගේ තත්ත්වයන් අත්‍යවශ්‍යම ඒ தත්ත්වය ඉතාමත් බරපතල අවාසනාවන්ත தත්ත්වයක්. මේ தත්ත්වෙට ප්‍රධානම හේතුව තමයි මේ කේබල් බහුල වශයෙන් සර්විස් සෙන්ටර්වල, ඒ වගේම කේබල් මාරු කරන ස්ථානවල දැඩි වශයෙන් තියෙන නිකන් ඔවුන්ට අරගන්න පුළුවන් தත්ත්වයක් තියෙනවා. ඉතින් මේ කේබල් එකෙන් අහු වුණොත් මදු අර වැලක අටවන වගේ නෙවෙයි, මේ කේබල් එක ගැලවෙන්නේ නැහැ ඔවුන් මරණකම්. මොකද තද වෙලා මේක කැඩෙන්නේ නැති එකක්, ඉතාම ශක්තිමත් එකක්, වාහනයක සම්පූර්ණම ධාරිතාව හදාපවත්වන්න පුළුවන් තරම් ශක්තිමත් හදපු එකක් නිසා මේ කේබල් වලින් මේ අටවීම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ලක්ෂ වේගයෙන් දහවණේ වෙන වාහනයක් බ්‍රේක් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ බ්‍රේක් කේබල් එක. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක
ඉතාම ශක්තිමත්ද කියලා. එතකොට මේ රැහැනකට හසු වුණොත් එහෙම තමන්ගේ බෙල්ලේ වඩේ කොතන හරි තැනක පැටලුණොත් එහෙම මේ කේබල් එකක් මේ මද්දක්. හැබැයි මේ ඉන්න වනජීවියට මේ කැලේ ඉන්න සතාට මේකෙන් බේරෙන්න විදිහක් නැහැ. මේකෙදි ශක්තිමත්භාවය කොච්චර වැඩි වුණත් දැන් ඌර වගේ සතෙක් මේක කේබල් එක කඩා ගන්න බැරුණත් මේක පඳුරු පිටින් ගලවගෙන යනවා. ඒ වගේම කොටියත් ඒ වගේ තමයි තමන්ට පුළුවන් තරම් දුර සීමාව කියනවා මේ කොහේ හරි තැනක පැටලිලා යන්න බැරිලා තමයි අන්තිමේදී ඒ තැනම මේ මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එimhe දැවැන්ත සත්තුන් විදිහට අලියා. ඔව්. අලියාගේ කකුලට හොඬවැලට මේ වගේ තොණ්ඩු වැටෙනවා. හැබැයි එතකොට ඒ තොණ්ඩු ඉවත් කරගන්න ඔය මදු ඉවත් කරගන්න විදිහක් නැහැ. මොකද මේ කේබල් එක නිකන් කැඩෙන්නේ නැහැ. යන යනතන පැටලෙනවා. එන්න එන්න මේ සතා කොතන හරි හිරවෙන්න මේ සත්තත් උත්සාහ කරන්නේ කොහොම හරි මේ තත්ත්වෙන් බේරෙන්නනි මිදෙන්නනි උත්සාහ කරන්නේ. වැඩිපුර දඟලන්න සිද්ධ වෙලා තින්නේ මාංශ පේශීන් පවා ඉරිල යන කැපිල යන මට්ටමට මේ සතුන්ගේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා. මේ කාරණාව ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහත්මයාත් අපිත් එක්ක කතා කළා. ඇත්තටම කඳුකරයේ බැලුවොත් මේ කඳුකරයේ ඉඩම් පරිහරණ රටාවම ඔකට හොඳ සාධකයක්. ඒ කියන්නේ ශක්ෂිත ප්‍රදේශ වලට සාපේක්ෂව වතු ආශ්‍රිත කියන වතු කර්මාන්තයට තියෙන ඉඩම් එහෙම නැත්නම් ජනාවාස වලට තියෙන ඉඩම් එක බැලුවොත් කඳුකරයේ තියෙන ඉඩම් වල ප්‍රතිශතාත්මකව බැලුවත් ඊට අමතරව ඒවා එකිනෙක බැඳිලා තියෙන ආකාරය කියන්නේ පරිසර පද්ධතියක් විදිහට අඛණ්ඩව නොපිහිටීම ඒවායි කාරණා එක තමයි මේ සිද්ධිය අපිට පෙන්නලා ගිහිල්ලා තියෙන විදිහට සමාගම් වල තියෙන ඉඩම් ජනාවාස නගර මේ ඔක්කොමත් එක් නිසා මේ කඳුකරයේ තියෙන ස්වභාවික පරිසර පද්ධති කණ්ඩායමක් ලක් වෙලා තියෙනවා පැහැදිලි වශයෙන්. ඉතින් ඒ නිසා අර අපි දන්නා ආකාරයට මේ සතුන්ගේ සංචාරම රටාව වලට දෙඩි ගැටලු ඇති වෙනවා. ඒකම මේ සතුන් විසින් ස්වභාවික පරිසර පද්ධති ජනවාසයක ගැටෙන්න තියෙන ඉඩකඩ බොහොමයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඔක්කොම ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය වෙමින් පවතින්නේ. ඔක තමයි තත්ත්වය වෙලා තියෙන්නේ. හැබැයි දැන් කොතන හරි ගම්මානයක දැනක එක කොටියක් හෝ වෙනත් මනසතෙක් මේ වගේ රැහැනකට අහු වෙලා තිබුණොත් එහෙම ඌරෙක් වගේ නම් ඉත්තෑවෙක් වගේ නම් ගෝණෙක් මුවෙක් නම් අහුනොත් එම් මේක හැමෝටම කී කී ඉන්නේ නැහැ. මේ මද්ද අටවපු කෙනා හෝ නැත්තම් දැකපු කෙනා කොහොම හරි මේ සතාව අරගෙන ගිහිල්ලා කරන්න ඕන ටික ඉතුරු ටික කරනවා. මේක අපි පැහැදිලි කරන්න ඕනේ නැහැ තවදුරටත් මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මේකෙදි කොටියෙක් වගේ සතෙක් අහු වෙලා හිටියොත් එහෙම මේ පණිවිඩ යනවා හැම තැනටම. ඉතාලි ඉක්මනින් යනවා මේ කතාව. මෙන්න මෙතන කොටියෙක් ඉන්නවා රැහැනකට අහු වෙලා මද්දකට අහු වෙලා. එතකොට මොකද කරන්නේ අපේ උදවිය පෙරහැර වගේ මේක බලන්න යනවා හැමෝම. කට්ටිය වෙනවා බලන්න. බලන්න යනවා. ඒ විතරක් නෙමෙයි ගිහිල්ලා පුළුවන් තරම් ලං වෙලා මේක ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න තමයි වෙන්නේ. හැබැයි මේ සතා ඉන්නේ දැන් රැහැනකට හසු වෙලා ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ. අවදානමක ඉන්නේ. ඒ අතරවාරේ මිනිස්සු ලං වුණාට පස්සේ සතා තවත් බය වෙනවා. තවත් දඟලනවා. ඉතින් ජීවිතේ වේරගන්නේ ඔහුගේ උත්සාහය තියෙන්නේ. හැබැයි අන්තිමේදී සිද්ධ වෙන්නේ තවත් සතා බය වෙලා ඒ සතාගේ ජීවිතේ තවත් අවදානමේ වැටෙන එක. ඒ කාරණාව ගැනත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්න මෙවැනි කතාවක් කිව්වේ. මේ වගේ සිදුවීමක් වුණොත් එහෙම බොහෝ වෙලාවට ගම්මුන් නැවිල්ල වට වෙනවා මේක බලන්න ඡායාරූප වීඩියෝ ගත කරන්න නැත්නම් සතුන් කලබල වෙනවා. එතකොට සතාගේ ජීවිතයේ තවත් ඉක්මනින් අවදානමට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක්. එහෙම වෙන්න පුළුවන් නේද? ජනතාව දැනුවත්කමේ තියෙන ප්‍රශ්නයක් තියෙනව නේද? ඒක අනිවාර්යෙන්ම මේ ඒක ඇත්ත ඔබතුමා පෙන්නලා දුන්න කාරණාව. ඒක අපි අපේ නිලධාරීන් දැනුවත් කරපු ප්‍රධාන කාරණාවක්. සිද්ධියක් වුණාම ඒ ප්‍රදේශයෙන් ජනතාව අයින් කරන්න ඒ සඳහා අවශ්‍ය නම් පොලිසිය සහාය ගන්න කියලා. ඊළඟට ඊට අමතරව අපි වතු සමාගම් වල උදව්වෙන් වතු ආශ්‍රිත ජනතාවත් ඒ වතු සමාගම් ආශ්‍රිත ඉන්න සේවකයන් ඊට අමතරව ඒ ප්‍රදේශයේ තියෙන ගම්මාන වාගේ ප්‍රදේශ දැනුවත් කරා. ඒ දැනුවත් කිරීමේදී අපේ ප්‍රධානම ඉලක්කයක් උනේ ජනතාව මේ වාගේ සිද්ධියකට එකරාශි වීම වැළැක්වීම සඳහා දැනුවත් කිරීම. ඉතින් ඒක අර පණිවිඩයක් ගියාපුවා මේ පණිවිඩයට තියෙන ආයු කාලය ඊට පස්සේ දැනුවත්භාවයකට තියෙන ආයු කාලයත් එක්ක හැමදාම අපි දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒක තමයි තත්ත්වේ. නැත්නම් අපි ආරම්භයේ ඉඳලා ඉලක්කගත ප්‍රදේශවල දැනුවත්භාවය ඇති කරන්න උත්සාහ කරනවා. නමුත් මට හිතෙන්නේ මේ දැනුවත්භාවය පරයා ඒගොල්ලන්ගේ සාමූහික හැඟීම හෝ නැත්නම් සාමූහිකව එකතු වෙලා ඒ සම්බන්ධව නිරීක්ෂණය කිරීමේ ෘෂිකත්වයේ එළියට එනවා. ඒක නිසා තමයි ඔය තත්ත්වය ඇති වෙන්නේ. නැත්නම් දැනුවත්භාවයක් ඇති කිරීමේ උත්සාහයන් දරලා තියෙනවා.
දැන් ඉතින් ගම්මුන් මේ පිළිබඳව තියෙන දැනුවත් භාවය අඩුයි කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට වනජීවී දෙපාර්තමේන්තුව විවිධ අවස්ථාවන් වලදී මේ වගේ සිදුවීම් නිතර නිතර වාර්තා වෙන කලාපවල ජනතාව දැනුවත් කරලා තියෙනවා. මේ වගේ සතෙක් රැහැනකට අහුවෙලා මද්දකට අහුවෙලා හිටියොත් එම සතන්ට ලං වෙන එක නෙමෙයි. ඊටාම ඉක්මනින් මේ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට දෙන්න. එතකොට මේ සතාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඇත්තටම පහුගිය කාලේ ගත්තට පස්සේ එහෙම ওই සිදුවෙලා තිබිච්ච සිදුවීම් වලදී ජනතාවත් මේක දැකලා අදාළ නිලධාරීන්ට දැනුම් දීලා හැබැයි මේ සත්තුන්ගේ ජීවිත බේරගත්තු අවස්ථාවල් තියෙනවා, නැති වෙච්ච අවස්ථාවල් ඊට වඩා වැඩිපුර තියෙනවා. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ ඇයි එහෙනම්? දැනුම් දුන්නට පස්සෙත් මේ සතාව රැකගන්න බේරගන්න බැරි වෙන හේතුව මොකක්ද කියලා දන්නවද? ඒ පිළිබඳව රංජිත් රාජපක්ෂ මහත්මයා කතා කළා. සමහර ඡායාරූපගත කරනවා, සමහරු සතාව බලන්න යනවා. මේ වෙලාවේ සතා බීලා යන්න උපරිම උත්සාහයක් ගන්නවා. එක්කෝ එයාගේ උදුර ප්‍රදේශයේ තමයි ගොඩක් වෙලාවට අපි දැකලා මදුරට අවුලද, මේ වගේ බිල්ල ප්‍රදේශයේ ගිල ප්‍රදේශයේ. ඉතින් මේව අවස්ථාවක වනජීවී නිලධාරීන්ට කිව්වම වනජීවී නිලධාරීන් ස්ථානයට ඇවිල්ලා කරන්නේ පශු වෛද්‍යවරයෙකුට, ඒගොල්ලන්ගේ නිරුවින්දන පශු වෛද්‍යවරයෙකුට මේ සම්බන්ධ තොරතුරු ලබා දෙනවා. මේ පශු වෛද්‍යවරයා ඉන්න ආසන්න ප්‍රදේශය තමයි විශේෂගත නූලි දිස්ත්‍රික්කයේ ආසන්න ප්‍රදේශය තමයි උඩවල. උඩවල ඉඳලා මෙහි මේ නූලි දිස්ත්‍රික්කයේ පැය පහක පැය හයක විතර කාලයක් යනවා. ඒවත් නැත්තම් මේ නිර්වින්දන වෛද්‍යවරයා එහෙ නැත්තම් වෙනත් නිර්වින්දන වෛද්‍යවරුන් ඉන්න උඩවල, එහෙම නැත්නම් රාජපුර මින්නීරිය පිළිතල යන මේ වගේ ප්‍රදේශවල ඉන්න නිර්වින්දන පශු වෛද්‍යවරුන්ගේ සහය. එහෙ එනකොට මේ සතා ගොඩක් වීක් කියලා. ඒ කියන්නේ යා හැම වෙලේම උත්සාහ කරලා යා ගොඩක්ම මේ යාගේ කිට්නි වලට හානි සිදු වුණාම තමයි මේ සතා මියන්නේ කියලා තමයි එහෙම මදුවට අවුලා මිය ගිය කඩුකර කුටියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ පැහැදිලිවම මේක පශු වෛද්‍ය කාර්යාලයක් එහෙම නැත්නම් නිර්වින්දන වෛද්‍යවරුගේ සහය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ කණ්ඩායමක් කාර්යාලයක් එහෙම නැත්නම් පශු වෛද්‍ය රෝහලක් ස්ථාපනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරායේ පරිසර සංවිධානයිලුවා පිල්ලුවා වනජීවි නිලධාරිනුත් ඉල්ලගෙන. නමුත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ වෙනතෙක් එහෙම කිසි කෙනෙක් බඳවගෙන නැහැ. ඒ කියන්නේ එහෙම කාර්යාලයක් ස්ථාපනය කරන්න සැලසුම් කළා තිබුණත් ඒක ක්‍රියාවට නම් වල නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ පැහැදිලි. මේ විදිහට මද්දකට අහුවෙලා සතෙක් හිටියොත් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළත්, හැබැයි අදාළ පශු වෛද්‍ය කණ්ඩායමක් මෙතනට එන්න ඕනේ මේ සතාගේ ජීවිතේ බේරගන්න. අවම වශයෙන් ප්‍රාථමිකව කරන්න පුළුවන් ප්‍රථම ආධාරයක් විදිහට මේ සතාව නිර්වින්දනය කළා නම්, එතකොට මේ සතාට දඟලන්න හෝ වෙනත් වැලටික් කරගන්න බෑ. එතකොට සතා නිර්වින්දනය කළා කාල සීමාවක් තියෙනවා මේ සතාට අවශ්‍ය ප්‍රතිකාර ටික කරන්න. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් වනාත්මයේගේ සිද්ධි වාර්තා වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව නෙමෙයි මේ පශු වෛද්‍ය කාර්යාලවලට වනජීවී නිලධාරීන්ව ගෙන්න ගන්න සිද්ධ වෙන්නේ. ආසන්නම රන්දෙනි කියලා නැත්තම් උඩබලෙන් තමයි නිලධාරීන් යනවලු. පැය 5ක් 6ක් විතර යනවා මේ අදාළ මේ ස්ථානවලට යන්න. ඒ යන්නත් වෙන්නේ කොහොමද? දැන් මේ තවත් වෙන වැඩක හිටියොත් එහෙම. එතම උඩබලව කලාපයක වෙනත් වැඩක වෙනත් වනසත්තුන්ගේ ප්‍රතිකාර කරන හෝ මොකක් හරි ක්‍රියාවලියක මේ නිරත වෙලා ඉන්නවනම් කැලේට ගිහිල් ඉන්නෝ නම් ඒ වෙලාවේ මේ පණිවිඩයක් යවා ගන්න බෑ. සිග්නල් නැහැ. මේ වගේ ප්‍රශ්න වෙලා තියෙන්න පුළුවන්. සමහර විට වැඩක හිටියේ නම් ඒ වැඩේ ඉවර කරලා තමයි ආයෙන්න වෙන්නේ. මේ වැඩේ ඉවර කරලා යන්න වෙන්නේ. එතකොට යන්න තියෙන දුර ප්‍රමාණය එක ගත්තාම පස්සේ කාල සීමාව පැය 5ක් 6ක් යනකොට අර සතාට වෙන්න ඕන දේ සිද්ධ වෙලා ඉවරයි නේද? ඉතින් මේකට විධිමත් ක්‍රියාවලියක් විදිහට අදාළ මේ ප්‍රදේශවල ඉන්න පශු වෛද්‍ය නිලධාරීන් හෝ අවම වශයෙන් නිර්වින්දනය කරන්න හෝ යොමු කරවන්න. ඉතින් ඒ වගේ කරන්න බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඒ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂණය රැගෙන අහමු. නිකෝල් මන්න ඉන්න හැරනවා නම් ඒ සතාට කාලය සම්බන්ධව ඇති වෙන தත්ත්වය අවම කරගන්න පුළුවන්. කාලයත් එක්ක ඒ සතාට ඇති වෙන අනතුරුදායක தත්ත්වය. ඒ නිසා තමයි අපි සම්මත මෙහෙම ප්‍රතිපාටි ඔස්සේ සහ දැනුවත් කිරීම ඔස්සේ කියන්නේ මේ සිද්ධියක් දැක්කහම මේකට ලං වෙන්න එපා කියලා. සතා කලබල කරන්න නැතුව තියෙනවා නම් අපිට අපේ කාලය ප්‍රමාණවත් ඒ සතා සම්බන්ධව ක්‍රියා කරන්න. ඒකම අපිට පශු වෛද්‍යවරයෙකුට විතරයි මම දන්න විදිහට නම් මේ වාගේ නිර්වින්දන කටයුතු සතුන් සම්බන්ධව කරන්න අවසර තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් පහසුකම් බැලුවත් වනජීවී නිලධාරීන්ට වනජීවී පශු වෛද්‍යවරුන්ට හැර මම දන්න විදිහට නම් මගේ දැනුවත්භාවයක් නැහැ වෙනත් පශු වෛද්‍යවරුන්ට ඒ පහසුකම් තියෙනවද කියලා. කෙසේ නමුත් ඒ අඩුව මතා ගන්න තමයි අපි විකල්පයක් විදිහට ඒ සතාව නිසල් මල් නොතැබීම සහ ඒ සතා ජනාවාසයේ ප්‍රදේශයෙන් ජනතාව රොක්වීම වළක්වලා ඒ සතාට තියෙන හානිය අවම කරගන්න උත්සාහ කරන්නේ. ඒකම අපි මේ ජනතාව දැනුවත් කරද්දී සහ වස් සමාගම් දැනුවත් කරද්දී පැහැදිලිව දෙන්න දෙන්න කාටත් තමයි මේ වස් සමාගම් වල නිලධාරීන්ට තියෙන පාලන හැකියාව පාවිච්චි කරලා එවැනි ස්ථාන වලින් ජනතාව අයින් කරන්න ඒ මොහොතේදී ඒ සතාව විවේක ගන්නවා. ඒ කාරණාව තමයි අපි ඉලක්ක කරන්නේ.
ඉතින් ඒ තත්ත්වයට අපිට සාර්ථක වෙන්න පුළුවන්. දායකත්වය තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි, මේ කාරණාව පිළිබඳව ලංකාවේ මේ වනසතුන්ගේ බලපෑම් තියෙන කලාපවල ජනතාව තමයි වැඩිපුරම මේ වගේ අත්දැකීම් ලබලා තියෙන්නේ. ඒ වගේම රටේ ඕන කෙනෙකුට මේ වගේ සිදුවීම් පිළිබඳව සංවේදී සිදුවීම් පිළිබඳව අහන්න දකින්න ලැබෙනවා සාමාන්‍යයෙන් මාසකට මේ සිදුවීම් කීපයක් මේ වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් විදියට මොනවා හෝ තියෙනවද කියන කාරණාව පිළිබඳවත් ඔබේ අදහස් එකතු කරන්න පුළුවන් 011-2-55-33-63 දුරකථනයෙන්. අපි යනවා විරාමයකට. කැපවි ජනතා සේවයට බැලුංගල. මේ වගේ සත්තු මිය යන කඳුකර කුටියන් දැන් විශේෂයෙන්ම ඉන්නේ කැලෑවල නෙමෙයි තේවතු ආශ්‍රිතව ඔවුන් වාසස්ථාන කරගෙන තියෙන එකට ප්‍රධාන හේතුව කැලේ ඉන්න සත්තු තේවතු වලට මේ ඇවිල්ලා තියෙනවා ඒගොල්ලෝ වාසස්ථාන කරගන්න හේතුව තේවතු ආශ්‍රිතව දැන් විශේෂයෙන්ම පෞගිය වසර කිහිපය තුළ තේවතු හරියට නඩත්තු නොකිරීම නිසා තේවතු වල් වැමිලා කැලෑ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කඳුකර කුටියගේ ගොදුරවන සතුන් තේවත්තට ඇවිල්ලා තියෙනවා. ගෝගුන්නු මුවන් වගේ සතුන් තේවත්තට ඇවිල්ලා තියෙනවා. තේවත්තේ ආස්තිය දළු ඒගොල්ලන්ගේ ආහාරත් විශේෂයෙන්ම කැලේ නැතුව මෙහි මේ තේවතු ආශ්‍රිතව තිබෙන නිසා මේ ඒගොල්ලොත් මේ දැන් අර තේවතු වල තුන වැවිලා තියෙන නිසා මුවන් ගොන්නු විශාල වශයෙන් තේවතු වල සැරි කරනවා. ඉතින් මේ ගොදුරු හොයාගෙන ආපු කඳුකර කුටියත් මේ වාසස්ථානයක් කරගෙන තින්නේ තේවත්තේ. ඉතින් ඒකට හොඳම උදාහරණේ පෞගේ කාලේ තේවතු ආශ්‍රිතව මේ කඳුකර කුටි පැටව් කීප දෙනෙක් හම් වුණා. අම්මා මගේ ඇරිලා ඒ මන් නැත්තම් අම්මා අපි දැක්ක එක තැනක අම්මා මේ මන්දකට අවුලා මිලිකිලා තිබ්බා. එයාගේ පැටව් දෙන්නෙක් එතනම සැරිසරගෙන හිටියා. අපි ඒ දෙන අල්ලලා වනජීවිකට අපි බර දීලා ඒ බර දෙන්නේ වතු පරිපාලන කටයුතු කළ තිබ්බා. ඉතින් මේ නිසා තමයි මේ කඳු කුටියන් පෞගී කාලේ විශාල වශයෙන් මිය යන හේතුව. අපිට නිතර අහන්න දකින්න ලැබෙන කාරණාවක් තමයි මේ කඳුකර කොටියා වෙන්න පුළ නැත්නම් වනජීවීන්න අලි ඇතුන්ව කවුරු හෝ විසින් අටවන උගුල් වල නැත්තම් මදු වලට හසු වෙන අවස්ථාවල් බොහෝ වෙලාවට වාර්තා වෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාට පස්සේ මාස් කිලිමේ නුවරඑළිය ආශ්‍රිතව බොහෝ කලාපෘතයන් වැඩිපුර මේ වගේ දේවල් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? මේවට විසඳුම් තියෙන්නේ මොනවද? ඒ විතරක් නෙවෙයි, හැබැයි රට තුලම ක්‍රියාත්මක කළ හැකි මේ තත්ත්වය වළක්වා ගන්න අපි හැමෝටම පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකම වේදේ මොකක්ද කියලා තමයි අද අපි බැලුම්ගල වැඩසටහනින් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපිට දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා. අපිට එක දුරකථනයෙන් මේ වෙලාවේ සම්බන්ධ වෙනවා සුදත් මහත්මයා ලක්ෂපාණේ ඉඳන්. අයබෝන් ඔබට. අයබෝන් මි. කියන ඔබේ අදහස. දැන් ඔතන කිය වුණා මේ නිරින්දන පසි වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් ගැන. මේ ඒකට අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ දැන් මස් කෙලිය හැටන් නිගත් තේන වගේ ප්‍රදේශවල අගේ පසි වෛද්‍ය කාර්යාල තියෙනවා. එතකොට ඒ පසි වෛද්‍යවරු නිරින්දන පහසුකම් දීලා එයාලා ඒකට පුහුණු කරන්න පුළුවන්. එතකොට වනජීවියකට අලුතෙන් බඳවා ගැනීම කරන්න ඕනේ. මේ ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ ගැන තමයි මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පළාත්වලනේ වැඩියෙන්ම ওই කොටි ටික අහුවෙන්නේ. මස්කෙලිය හැටන් නල්ල තන්නි ওই ටිකේ. ඉතින් හැමතැනම පසු වෛද්‍ය කාර්යාල තියෙනවා රජේ. ඉතින් ඒ වෛද්‍යවරු පුහුණු කරා නම් හොඳයි කියන එක තමයි මම කියන්නේ. දැන් එතුමත් කියන විදිහට හරි පශු වෛද්‍ය කාර්යාල තියෙනවා. ඇත්තටම මේ නිලධාරීන්ව මේ කටයුත්තේ යොදවා ගන්න බැරිද කියලා ඕනෑම කෙනෙකුට තර්කයක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව දන්නේ මේ ප්‍රදේශයේ වැඩ කටයුතු කරන මාධ්‍යවේදියෙක් විදිහට මේ රංජිත් රාජපක්ෂ මහත්මයා අපි සම්බන්ධ කරගත්තනේ. අපි ඔහුගෙන් අහලා බලමුද මේ ගැන මොකක්ද දෙන පිළිතුර කියලා. අහලා බලමු. කියන වනජීවියකේ උඩවලවෙන් ඉඳලා එනකල්ලින් නැතුව වෙනත් විකල්ප විදිහට යෝජනාවල් තියෙන්න පුළුවන් නේද? නෑ, විකල්ප යෝජනාවන් කීපයක් ඉදිරිපත් කරලා තිබා අසන්නෙම ඉන්න පශු වෛද්‍යවරයාට මේ නිර්වින්දන එන්නත ලබා දෙන්නේ. ඒ අවස්ථාවේ නිර්වින්දන එන්නත ලබා ගන්න ඒ වගකීම ලබා ගන්න පශු වෛද්‍යවරුන් අනිකුත් මේ ප්‍රදේශවල ඉන්න මේ පශු වෛද්‍යවරුන් මේකට එච්චර කැමැත්තක් දක්වනවා. නමුත් වනජීවි නිලධාරීන් පෞගිය දවස්වල අපි කළේ කිව්වේ ඒ කාලේ මේ පිටක් වගේ දෙයක් ආනයනය කරලා තිබුණා. කියන්නේ මීටර් 30ක විතර ඒකේ කොනක මේ නිර්වින්දන එන්නත සවි කරලා සතාගේ ආසන්නයටම ගිහිල්ලා මේ සතාට එන්නත් කරන්න නිර්වින්දනය වෙන්නේ.
නමුත් අපි එක දැක්කා ඒ වගේ රිටක් හයි කරපු එකක් මේ හැටන් වනරාජවත්තේ අනුකර කුටියක් මන්දකට අවුලා ගහක පැටලිලා හිටියා. එයාට උත්සාහ කරා නමුත් ගොඩක් ගහ උස නිසා ඒ නිර්වින්දන එන්නට ඌට ලබා දෙන්න බැරි නිසා තමයි ගහක් කැපුවට පස්සේ කුටිය මී ගියේ. ඌට මතක ඇති ගහ කුටිය බෙරන්නේ ගහ කැපුවට පස්සේ කුටිය ගහට යට වෙලා මී ගිය අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ වගේ මේ ඉන්න පශු වෛද්‍යවරු මේ වගකීම ගන්න කැමති නැහැ. ඔන්න එහෙම ප්‍රශ්නක් තියෙනවා. නිලධාරීන්ගේ තියෙන විවිධාකාරයේ ගැටලුත් තියෙනවා. ඇත්තටම ඔවුන්ට ඒකට අවශ්‍ය පහසුකම් නැතිද? එහෙම නැත්නම් ඔවුන්ට තව අමතර රාජකාරියක් වැටුනොත් එහෙම කරගෙන රාජකාරිය ටික කරගන්න බැයිද? ඉන්න නිලධාරීන් සංඛ්‍යාව මදිද? නැත්නම් අවශ්‍ය වෙන ප්‍රතිකාර නැත්නම් එන්නත් වර්ග මේ දේවල් නැතිද? යන්නේ ඉන්න ප්‍රවාහන පහසුකම් වගේ යටිතල පහසුකම් නැතිද? විවිධාකාර හේතු තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ හේතු වලට විසඳුම් දෙන්න පුළුවන් නම් එතකොට මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඒක එකක් රාජ්‍ය මට්ටමින් කරන්න පුළුවන් දෙයක්. හැබැයි දැන් අපි කතා කරන්න යන්නේ මේ කාරණාවේ මේ මාතෘකාවෙත් එකක් වෙනස් පැත්තකට යන්න. ඒ තමයි දැන් අපි කතා කරන්නේ මේ කේබල් තමයි මේකට උත්තර පාවිච්චි වෙන්නේ කියලා. මේ පිළිබඳව අධ්‍යයනය කරපු බොහෝ පිරිස ඉන්නවා. ඒ වගේම සංවිධානය ඉන්නවා. අපි කතා කළා මේ ස්වේච්ඡා ක්‍රියාකාරකෙක් වෙන සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ සමාජිකයෙක් වෙන නිලක්ෂ රත්නායක මහත්මයාට මේ ගැන කතා කරා. ඒ අතීතයේදී මේ මදු ඇටවීම සිද්ධ කරේ මේ වැල් පාවිච්චි කළා. එහෙම නැත්නම් වෙනත් කම්බි වර්ග පාවිච්චි කළා. නමුත් දැන් අපිට දකින්න ලැබෙනවා මේ විශේෂයෙන්ම ඔබ දන්න ඇති මේ වාහනවල පාවිච්චි කරන කේබල් වර්ග තියෙනවා. ඔටෝමොබයිල් කේබල් ඒවට අපි කියනවා හයි කාබන් ස්ටීල් කේබල් කියලා. මේ ඒවා ගොඩක් වෙලාවට හදන්නේ බ්‍රේක් වල, ක්ලච් වල, ඇක්සලරේටර් වල වගේ පාවිච්චි කරන මේ බයිසිකල් වල, එහෙම නැත්නම් ත්‍රී වීල් වල, ට්‍රැක්ටර් වල වගේ වාහන වල පාවිච්චි කරන මේ කේබල් වර්ග මිනිස්සු භාවිතයට ගන්න මේ මදු අටවන්න. මොකද ඒක ඉතාම පහසු කාර්යයක් වෙලා තියෙනවා. මොකද මේ කේබල් වර්ග වෙළඳපළෙන් ඉවත් වුණාට පස්සේ, භාවිතයෙන් ඉවත් වුණාට පස්සේ මේ කේබල් වලට කරන්න දෙයක් නැහැ. අතන මේවා ඕන ගැරේජ් එකකින්, ඕන සර්විස් ස්ටේෂන් එකකින් මේ කේබල් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් නොමිලේ. මේවට මිලක් නැහැ. මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්න ක්‍රමවේදයක් නැහැ ලංකාව ඇතුලේ. ඉතින් ඒක නිසා මේ කේබල් ඕන තරම් තියෙනවා සමාජයේ. ඉතින් මේ සුලභතාවයේ හින්දා මේ සතුන්ට උගුල් පුද්ගලයින් මේ කේබල් තමයි, මේ වාහන කේබල්, එහෙම නැත්නම් අපි කියන හයි කාබන් ස්ටීල් කේබල් කියන කේබල් වර්ගය පාවිච්චි කරනවා මේ වගා භූමි ආශ්‍රිතව සතුන්ට උගුල් අටවන්න. විශේෂයෙන්ම එකක් වගා භූමි ආරක්ෂා කරගෙන, අනිත් එක තමයි ඇත්තට මස් දඩ මස් වෙළඳාම. ඔය කාරණා දෙකකින් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ කේබල් ටික නොවිලේ පරිසරයට මුදා හැරෙනවා. මේ දේවල් ටික තමයි මේ මදු අටවන මස් වැද්දන්ගේ පාවිච්චියට අරගෙන තියෙන්නේ. ඉතින් මේකට රජයෙන් මහරු විසඳුමක් දීලා තියෙනවා කියන කාරණාව ගැනත් ඔහු කතා කළා. මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉදිරියට ඇත්තටම අපි බලාපොරොත්තු වුණා මේකට රජය මැදිහත් වෙලා, රජයේ මේ සම්බන්ධව ක්‍රියා කරන ආයතන මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට යම් සාධනීය විසඳුමක් ගෙනේ කියලා අපි දීර්ඝ කාලයක් බලන් හිටිය. නමුත් මේ ප්‍රශ්නේ විසඳෙන පාටක් නෑ. ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ තියෙන කාර්යභාරයන් අනුව මම හිතන්නේ මේ වගේ දෙයකට විසඳුමක් ඔවුන්ට හොයන්න අමාරුයි. මේ ආයතන අතර තියෙන විවිධ නීතිමය ප්‍රශ්න, විශේෂයෙන්ම මේ වගේ මදු වගේ දේවල් අත්අඩංගුවට ගන්න, ඒවා ඒ අටවන පුද්ගලින් අත්අඩංගුවට ගෙන නොහැකියාවක් මම හිතන්නේ තියෙනවා. ඒ වගේම තාක්ෂණික ප්‍රශ්නත් තියෙනවා. මේ සියල්ල ගත්තාම අපි කල්පනා කරා මේවට නීතිය ක්‍රියාත්මක කළාවත්, එහෙම නැත්නම් මේවා වෙනත් විදිහට රාජ්‍යාන්තරණය පාවිච්චි කළා මේවා මර්ධනය කරන්න කොච්චර උත්සාහ කරත් මේවා නවතින්නේ නැහැ. ඉතින් අපි බැලුවා මේකට පුළුවන් ද අපිට වෙනත් විදිහේ විසඳුමක් රජයේ මැදිහත් කර ගැනීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනකල් බලාගෙන ඉන්නේ නැතුව අපිට මේකට මොකක් හරි විසඳුමක් කරන්න පුළුවන්. ඉතින් අපි මේ සම්බන්ධව අපි විවිධ රටවල් වල මොනවද කරලා තියෙන්නේ, මේ වගේ දේවල් කොහොමද පිටු දැකලා තියෙන්නේ කියලා අපි හොයලා බලුවා. එතකොට අපිට තේරිච්ච දෙයක් තමයි ලෝකේ තියෙනවා මේ වෙළඳපළ පාදක සංරක්ෂණ විසඳුම් කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේ වෙළඳපළ ඇතුලේ යම්කිසි පොඩි වෙනස්කමක් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න, ඒක හොඳ විසඳුමක් විදිහට අපි දැක්කා. සතුන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට මොකක්ද කරන්න පුළුවන්? දැන් මේකට උත්තරදායක වෙන්න පුළුවන් ලංකාවේ කොයි පළාතක හිටියත් ඔබ වාහනයක් පාවිච්චි කරනවා නම් ඔබේ යතුරු පැදියේ ඉරෝතේ ට්‍රැක්ටරේ මේ තියෙන කේබල් එකක් කඩනට පස්සේ මේක ගරාජ් එකේව කොතනෝ තැනක දාන්නේ. හැබැයි මේකෙන් ඔබ හිතනවද මේ විසිකරන කේබල් එකෙන් තමයි තවත් කැලේ ඉන්න සතෙක්ගේ ජීවිතේ අහිමි වෙන්නේ කියලා? හැබැයි මේ
මේ කේබල් එක විධිමත්ව කොතන හරි එක තැනකට එකතු වෙනවා නම් බැහැර කරනවා නම් මේකට විසඳුමක් සොයාගන්න බැරිද කියලා අපි කතා කළා පූජ්‍ය පහියංගල ආනන්ද සාගර හාමුදුරුවොත් මේ අදාළ සැලසුමේ හිටපු කෙනෙක් නිසා. ඒ නිසා අපි යෝජනා කරන තියෙනවා මේ වෙනකොට ආයතනත් එක්ක සාකච්ඡා කරගෙන යනවා මේ කේබල් භාවිතයෙන් ඉවත් වෙන කේබල් නැවත අරගෙන රීසයිකල් කරන වැඩකට නැත්නම් ඒක නැවත පිටසක්කීකරණ වැඩකට අපි ගන්න යම් ඒ කේබල් වලට වටිනාකමක් දීලා මුදලක් දීලා නැවත අරගෙන මේ කේබල් සර්විස් සෙන්ටර් වල හෝ මේ ඉවත් කරන ස්ථානවල තියෙන කේබල් නැවත අරගෙන එය සමාජයේ නිකන් සැරිසරන විදිහට එහෙම නැත්නම් මේ මෙවැනි කටයුතු වලට යොදා ගැනීම සඳහා භාවිතාන් කරගන්න ඉඩ අවස්ථාවක් නැති වෙන විදිහට මේ කේබල් මිලදී ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් අපි ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. මේ කේබල් සම්පූර්ණ වශයෙන් අපි අරගෙන මේවා රීසයිකල් කරන වැඩසටහනක්. ඒ වගේ තැන් තැන් වල තියෙන කේබල් ටික එකතු වෙනවා නම් එතකොට එතනට අවශ්‍ය දාන්නේ මේ වැඩේ කරගන්න තුර කේබල් එකක් හොයාගන්න බැරි වෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම නතර කරගන්න බැරි වෙයි. මේක ප්‍රායෝගිකව සහමුලෙන්ම මේ සත්තුන් ඝාතනය කරන්න මදු වැටවීම මේ කේබල් වැටවීම නතර කරගන්න බැරි වෙයි. හැබැයි කිසියම් ආකාරයක හෝ පාලනය කිරීමක් කරගන්න පුළුවන් නම් මේක තත්ත්වය අවම කරගන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් නේ. ඒ කාරණාව පිළිබඳව මේ කටයුත්තේ මෙහෙයුම් කරුවෙක් වෙන නිලක්ෂ රත්නායක කතා කළා. අපි ඒකදී කරේ ඇත්තරම මේ වාහන වලින් පාවිච්චි කළ ඉවත දාන මේ වාහන කේබල් ඒවට කිසිම මිලක් නැහැ. ඕන කෙනෙක්ට නොමිලේ මේවා ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කරා පරිසර සංවිධානයක් විදිහට අපිට බැරිද මේ කේබල් මිල දී ගන්න යම් කිසි මිලක් දේවලා කියලා. ඒකෙදි වෙන්නේ ඇත්තරම ගරාජ් එකකින් එහෙම නැත්නම් මේ සර්විස් ස්ටේෂන් එකකින් එළියට නොමිලේ එළියට දාන මේ කේබල් අපි ඔවුන්ගෙන් ගිහිල්ලා මේ යම් කිසි මිලක් ගෙවලා කිලෝ එකට රුපියල් 150ක් වගේ මේ වෙනකොට අපි ඒකට ගෙවනවා. එහෙම ගෙවලා අපි ඔවුන්ගෙන් මිල දී ගන්නවා. එතකොට මේ කේබල් කවුරුවත් තමන්ගේ සර්විස් ස්ටේෂන් එකෙන් ගරේජ් එකෙන් එළියට දෙන්නේ නැහැ. මේක නොමිලේ කාටවත් දෙන්නේ නැහැ. ඒ වගේම අපි ඒකේ තවත් අදියරක් විදිහට මේ ගම්මානවල මේවා තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවල් වල සාමාන්‍ය ට්‍රැක්ටරයක් 3 wheel එකක් බයිසිකලයක් තියෙනවනේ මේවා ගෙවල් වල තියෙනවා. එතකොට ඉලක්කගත ප්‍රදේශ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කඳුකර කොටි ඉන්න මේ මධ්‍යම කඳුකරේ ඔය හැටන් දික්කොය මස්කෙලිය නෝටන් බ්‍රිජ් ඒ වගේ පළාත් නාවල පිටිය දෙල්තොට හන්තාන වගේ මේ පැතිවලත් වාතන. එතකොට බුලත්කොහ පිටිය කෑගල් දිස්ත්‍රික්කේ ඒ වගේ මේ දරණියක මේ කඳුකර කොටි ගැවසෙන ප්‍රදේශ ඒ වගේම අලි ගැවසෙන ප්‍රදේශ විශේෂයෙන්ම ගල්ගමුව මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සහ උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන අලි නිජබිම් ආශ්‍රිතව හබරණ පොළොන්නරුව ඒ වගේ පැති නැහැ. විශේෂයෙන්ම නැගෙනහිර පළාත ඒ වගේම අම්පාර සූර්යවැව වගේ ප්‍රදේශ ඒ වගේ ප්‍රදේශවලත් අපි මේ ව්‍යාපෘතිය ඇත්තටම මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මේ වෙනකොට දැන් අපි ඇත්තටම සතියකටත් අඩු කාලයක් මේ වැඩේ පටන් අරගෙන අපිට මේ වෙනකොට මේ කේබල් කිලෝ 350ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට ඒක රාශි වෙලා තියෙනවා. දැන් වැඩේ පටන් අරගත්ත හැටියෙම බොහෝ දිනක් මේ කටයුත්තට සම්මාදම තමන්ට දෙන්න පුළුවන් දායකත්වය ලබා දීලා තියෙනවා. තමන් ළඟ එකතු වෙලා තියෙන කොහොම පරිසරයට නිකන් බැහැර කරන තිබිච්ච කේබල් එකෙන් තවත් සතෙකුගේ ජීවිතේ නැති වෙන තිබ්බා. හැබැයි ඒක විධිමත්ව බැහැර කරනවා වගේ මේක නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න අදාළ ආයතන වලට යොමු කරලා දෙන්නත් මේ අදාළ ව්‍යාපෘතියේ සැලසුම් කරනට ක්‍රියාත්මක කරන උදවිය සැලසුම් කරලා තියෙනවා. දැන් ඉතින් මේ කාරණාව ඇත්තටම මේ වනජීවීන්ගේ ජීවිත බේරා ගන්න කිසියම් ආකාරයක ඉවහල් වීමක් තියෙද? මේ වැඩේ ප්‍රායෝගිකව තවදුරටත් කරගෙන යන්න නැත්නම් මේක අපිට මේක අනුමත කරන්න පුළුවන්ද? මේ වගේ මේක හොඳ වැඩක් මේක තවත් කරන්න ප්‍රවර්ධනය කරන්න පුළුවන්. මොකද අපි මාධ්‍යයක් විදිහට කරන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියන එක. කවුරු එක්කෙනෙක් හෝ උත්සාහ කරනවා නම් එක වැඩක් හරි කරන්න අපි හොඳ වැඩේ යගේ කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට මොන වගේ ස්ථාවරයක් දරන්නේ කියලාත් අපි අහලා බලමු. නෑ ඒක හොඳ වැඩක්. මොකද සමාජයක් විදිහට දැන් අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට මේ සම්බන්ධව ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තේ වර්ෂ ගණනාවක් පෙර ඉඳලා. අපි ඉස්සෙල්ලාම අපේ නිලධාරීන්ව ඒ සඳහා සම්මතකරණය කරලා ඒගොල්ලන් ස්ටෑන්ඩයිස් කරා. එතකොට එහිදීත් අපි ඒ අයට දුන්න අවවාද සහ උපදේශ සහ දැනුවත් කිරීම යටතේ මේ මදු ඉවත් කිරීම කියන කාරණාව එනවා. අපි අපේ වැඩසටහන් වලදී ජනතාවත් සම්බන්ධ කරගෙන යනකොටත් විශාල මදු ප්‍රමාණයක් අපි අයින් කරනවා. ඔවුන්ට ආදර්ශයක් වෙන්න කොහොමද මේ තත්ත්වයන් නැති වෙන්නේ කියලා, මදු වල විවිධත්වය, ඒවෙන් සිදුවෙන විවිධ හානි කියලා. ඉතින් ඒ විදිහට බලනකොට යම්සි ජන කණ්ඩායමක් එහෙම නැත්නම් මේ සංවිධානයක්
කවුරු හරි පුද්ගලයෝ වේවා ආයතනයක් හෝ වේවා කවුරු හරි කෙනෙක් එවැනි සමාජය තුළ මේ සතුන් අමතුත්ලක් වෙන එක වළක්වන්න යන ක්‍රියාමාර්ගයක් ගන්න එක හොඳ වැඩක්. කැපවි ජනතා සේවයට බැලුංගල බැලුංගල අධිශක්තිමත් වාහනේ කේබල් තියෙන්නේ වාහනවල අනතුරු වළක්වන්න. ඒ එච්ච ශක්තිමත් හදලා තියෙන. ඉතින් මේ වගේ කේබල් එකක් මේ වගේ කොටියෙක්ගේ ශක්තියෙන්වත් කඩා ගන්න බෑ. අලියෙක්ගේ කකුලකට වැටුණාද ඇතෙක්ගේ කකුලකට වැටුණත් මේ කේබල් එකක් කඩා ගන්න හරිම අමාරුයි. ගොඩක් වෙලාවට ඔවුන්ගේ අර ඇටකෝට්ටට යනකල් ඔවුන්ගේ මාස් කැපිලා යනවා. එහෙම නැත්නම් කොටියෙක් ගත්තොත් එහෙම ඔවුන්ගේ මාංශපේශි ඉරිලා යන තෙක් කැපෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම මේ විශේෂ දෙක. ඇත්තටම අපි ගත්තොත් අලි සහ කොටි කියලා කියන්නේ අපි ඔවුන්ට කියනවා මේ මුල්ගල් විශේෂ කියලා. ඒ මුල්ගල් විශේෂ වලට සිද්ධ වෙලා තියෙන අත් වෙලා තියෙන ඉරණම තමයි මෙන්න මේ අධිශක්තිමත් වාහනේ කේබල් වලින් ඒවට අහු වුණාම ඔවුන් ඇත්තටම ඔවුන්ට මරණීය අනතුරු සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්තටම මේකේ මේ ප්‍රශ්නය. සොරකිම ශ්‍රී ලංකා සංවිධානයේ ස්වේච්ඡා ක්‍රියාකාරික නිලක්ෂ රත්නායක ඔවුන් සැලසුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ තමයි මේ වනාන්තර ආශ්‍රිත නැත්නම් වතුකරයට බොහෝ වෙලාවට එන කඳුකර කොටියා මේ වගේ සත්තු වනජීවීන්ව මදුවලට අස්සු වෙන අවස්ථාවල් තියෙනවා. මේ කම්බි කේබල් වලට වාහනවලින් ඉවත් කරන දාලා තියෙන කේබල් වලට. ඉතින් මේ කේබල් පරිසරයේ අපි දකිනවා ගරාජ් වල හෝ වෙනත් තැන්වල ඕනෑ තරම් නොමිලේ ගන්න පුළුවන්. හැබැයි මේ දේවල් නොමිලේ ගන්න පුළුවන් නිසාම මේවා මස් රැද්දන් විසින් පාවිච්චි කරන්න මේ සත්තුන්ගේ ජීවිත නැති කරන්න. ඉතින් ඒ තත්ත්වය පාලනය කරන්න අවම කරන්න අපි රටේ මිනිස්සු විදිහට අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියන කාරණාව තමයි මේකෙදි කතා කළේ. දැන් ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපේ පැත්තෙන් මේ වගේ කේබල් ඕනෑ තරම් තියෙනවනේ. මේ දේවල් දෙන්න පුළුවන්. මේවට මිලකුත් තියෙනවා. ඔක කිලෝ එකක් රුපියල් 150ක් වගේ මිලකට මිලදී ගන්න සූදානම් මේකම තියෙනවා කියලාත් කිව්වා. ඉතින් කොහොමද මේ දේවල් මිලදී ගන්න කියලා අපිට මේ අපිට පුළුවන් ඔබට සම්බන්ධීකරණය කරලා දෙන්න. අපි දෙන්නම් දුරකථන අංකයක් මේ අදාළ සංවිධායකින්ගේ ඔවුන්ට කතා කරලා මේ දැන්ට තියෙන සීමා සහිත ප්‍රදේශවලකට දැන්ට තියෙන මේ අදාළ සංවේදී කලාපයන් තුලට තමයි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ. ඒතකොට ඒ කලාපයන් වල මේ විදිහේ කේබල් මිලදී ගැනීම එකතු කිරීම සිද්ධ වෙනවා. මේක මේ ඔවුන් යකඩ බඩු එකතු කරලා කරන බිස්නස් එකක් නෙවෙයි මේක වෙලා තියෙන්නේ. මේ අදාළ කේබල් ටිකෙන් සිද්ධ වෙන හානිය අවම කරන්න ඔවුන් මේ කේබල් එකතු කිරීමේ ව්‍යාපෘතියක් කරමින් යනවා. 0.76 26.77 237 තමයි දුරකථන අංකය. 0.76 26.77 237 කියන දුරකථන අංකයට කතා කරලා ඔබටත් පුළුවන් තමන්ගේ පැත්තේ තියෙනවා නම් මේ විදිහට කේබල් ගොඩ ගැහිලා මේ දේවල් ටික විධිමත්ව බැහැර කරන්න ප්‍රචක්‍රීකරණයට ලබා දෙන්න හැකියාව තියෙනවා කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. දැන් හැබැයි මේ වෙළඳ පොලේ තියෙන ඔක්කොම ටික කේබල් ටික අරගන්න පුළුවන්ද නැති කරන්න පුළුවන්ද? මොකද කඩේ අලුතෙන් ගන්න පුළුවන් කේබල් එකක් නේද? එහෙම කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. පරණේවල තුනයි අලුත්ම එකක් ගන්න පුළුවන් නේ කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ අපි අහමුද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හැමතුරුන්ගෙන්. අලුත් කේබල් එකක් අරගෙන මේ මදු තියන්න ගියොත් මොකද කරන්නේ? කොහොමද ඒක වළක්වන්නේ? බොහෝ වෙලාවට මෙවැනි කේබල් ඔවුන් දැනට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ ඉතාමත්ම නොමිලේ ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. අධික මුදලක් ඉවරලා මේ කේබල් අලුත් කේබල් එකක් අරගෙන තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවක් අපිට ලැබෙන්නේ අපි දැක්ක උඩවලව ස්ථානවලට උඩවලවට එහෙම ගියහම පස්සේ ඒ පළාතේ අපේ බැලුවහම පස්සේ පළාත දින හැම ස්ථානික සර්විස් සෙන්ටර් සහ අනිකුත් ස්ථාන වලින් අරගෙන තියෙන්නේ පාවිච්චි කරලා ඉවත් කරන කේබල්. ඒ පාවිච්චි කරන ඉවත් කරන කේබල් ලබා ගැනීම ඇතුලේ මේ තත්ත්වය 60-70%කින් අඩු කරගන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය. අපි දැනට කළ සමීක්ෂණ වලින් අපට පැහැදිලා තියෙන්නේ ඒක ඉතාමත්ම හොඳ ක්‍රියාවක් වෙයි මේ තත්ත්වය අවම කර ගැනීමට. කැපවි ජනතා සේවයට බැලුංගල බැලුංගල යාල උඩවලම විල්පත්තු වගේ. ඔව් ඔව් අනිවාර්යයෙන්ම දැන් අපි ඒ ඉලක්කගත ප්‍රදේශවල යාල උඩවලම විල්පත්තු වගේ ආශ්‍රිත වනෝද්‍යාන ආශ්‍රිතවත් මේවා ඉතා බහුලව සිද්ධ වෙන පැති. දැන් උඩවලම ලුණුගම් වහිර වගේ එහෙම නැත්නම් යාල වගේ වනෝද්‍යාන ගත්තහම මේ වනෝද්‍යාන ඇතුළෙත් මේ මදු අටවනවා. මේ මස් මරණ පිරිස් විශේෂයෙන් මේ ඒ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන පැත්තයි. ඉතින් එතකොට මේවට තියෙන ඉල්ලුම වැඩි. ඒක නිසා ඒ ආශ්‍රිතවත් ගොඩක් මේ වගේ සිද්ධි වෙනවා. ඉතින් අපි ඒ කලාපත් ඇත්තටම මේ අපේ සිටියේ අපි ආවරණය කරනවා. නමුත් දැනට අපිට මේ සමාජ මාධ්‍ය හරහා සහ විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා අපිට මේ වෙනකොට අපිට ඇමතුම් ලැබිලා තියෙනවා ගොඩක් ඔය මම කලින් කිව්ව ප්‍රදේශවල. ඉතින් ඒ ප්‍රදේශවල අපි දැනට ක්‍රියාත්මක කරනවා. අපි දිගින් දිගටම මේක ව්‍යාප්ත කරගෙන යනවා ඔය ඔබතුමා කිව්ව ප්‍රදේශවලටත් ඉදිරියේදී.
වනාන්තර වෙන්න වනජීවීන් බරපතල තර්ජනයකට ලක් වෙලා තිනෝ මස් වැද්දන් විසින් මේ මදු ඇටවීම නිසා උගුල් ඇටවීම නිසා මේවට පාවිච්චි කරන්නේ වාහන වලින් ඉවත් කරලා දාලා තියෙන කේබල් ඒවා නොමිලේ ලවා ගන්න පුළුවන් නිසා නමුත් ඒකට ව්‍යාපෘතියක් සකස් කරපු පිරිසක් අපි අද හඳුන්වා දුන්න බැලුම්ගල වැඩසටහන තුලින් ඒ වගේම ඔබටත් මේ වගේ කේබල් තියෙනවා නම් මේ දේවල් ටික එකතු කරලා ප්‍රචක්‍රීකරණේ පිණිස ලබා දෙන්නත් පුළුවන් ඒ තුලින් සතෙක්ගේ ජීවිතය බේරා ගන්නත් දෙන්නත් හැකියාව තියෙනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඔව් 076 26 77 237 076 26 77 ෆෝන් නම්බර් එකට කතා කරලා ඔබටත් පුළුවන් මේ ගැන විස්තර දැනගන්න. දැන් ඉතින් මේ වගේ සිදුවීමක් වුණොත් එහෙම කොයි හරි මද්දකට අහුවෙලා හිටියොත් එහෙම මේක පෙරහැර වගේ බලන්න යනවද? නැත්තම් ඉන් එහාට ජනතාව විදිහට මොකක්ද මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳ අවසාන වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙවැනි උපදෙසක් දුන්නා. කිසිම ආකාරයක ප්‍රමාදාර දීමකට ලං වෙන්න එපා. මොකද ඒ සත්‍ය වනජීවී පොතියා කියන්නේ වනජීවී ඒ සත්‍ය සාමාන්‍යයෙන් සතාගේ ජන්ම ගතියක්ම රෞද්‍ර ගතිය. ඒ නිසා අනුසුරුදායකයි. ඒ නිසා කිසි හේතුවක් හින්දා ලං වෙන්න අවශ්‍ය නැහැ. පැකිතාක් දුරින් ඉන්න ඕන. කිසිවෙක් ඒ සතාට පේනමානේ ඉන්නේ නැතුව ඒ ලැබිච්ච තොරතුරු අනුව නොපුමාව අපේ දෙපාර්තමේන්තුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 කියන හජ්ජ අමතුම් අංකයට පණිවිඩයක් දුන්නොත් ස්ථානයේ දන්වලා අපි අනිවාර්යෙන් මේ සම්බන්ධව කටයුතු කරනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ජේසන් විදාරි කීප දෙනෙක් දීප ව්‍යාප්තව අඛණ්ඩවම ජාලගත කරලා තියෙන්නේ. ඒ නිලධාරීන් අඛණ්ඩවම තොරතුරු හුමාරු කර ගන්නවා. එතකොට 1992 ට ලැබෙන තොරතුරු ඒ නිලධාරීන් සහ ශේෂ්ඨ නිශ්චිත ස්ථානයට ලබා දෙනවා. දුන්නහම ඒ අයට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ කිසි ආකාරයක ප්‍රතිමාදාර දෙන්න ලං වෙන්න එපා. සතාගෙන් ඈත් වෙන්න. සතා කලබලයට පත් වෙන කිසි දෙයක් කරන්න එපා. සද්ද නගන්න එපා. 1992 පණිවිඩයක් දෙන්න අනිවාර්යෙන් අපි ඒ සම්බන්ධව ක්‍රියා කරනවා. වනජීවී අධ්‍යක්ෂණාලයට ලබා දුන්න දුරකථන අංකයක් 1992. ඒ අංකයටත් කතා කළා ඔබ මේ වගේ සිද්ධියක් දැක්කොත් මේ සතුන්ගේ ජීවිතේ බේර ගන්න දායක වෙන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම රටේ කොයි පළාතක හිටියත් අර විදිහට කේබල් ටික තිබුණොත් එමේ ටික එක්කාසු කරලා මේකෙන් ආදායමක් උපයනට වඩා එහා ගිය ඔවෙනත් සතෙකුගේ ජීවිතේ බේරන්න දායක වෙන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරමින් අද දවසේ බැලුම් ගලින් සමගන්නවා. සුබ දවසක්. මම රංගන. මම ලක්ෂේ.